පින්දරු ගෞරවනීය ස්වාමීන් වහන්ස, ලෝකයේ ජීවීන් ගන්න ක්‍රමක්‍රමෙන් වැඩි වෙනවා කියන එක අප නොරහසක්. ඒ ආකාරයට ජීවීන් ගන්න විශේෂයෙන් මානව ගහණය ක්‍රමක්‍රමෙන් වැඩි වෙනවා සමගම අලුතින් විඥාන හට ගන්නවාද? ඒත් එක්කම ස්වාමීන් වහන්ස, ලෝක විනාශය සිදුවන විට ඒ හටගත් විඥාන වලට අත්වන ඉරණම සම්බන්ධවත් බුදුදහම ඇසුරෙන් පැහැදිලි කර දෙන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි පුතේ. ලෝක විනාශය කියන්නේ පුතේ දහමේ සඳහන් වෙන කල්ප විනාශයක් ගැන. කල්ප විනාශ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඔබත් මමත් කල්ප විනාශ දස දහස් ගානකට කොටු වෙලා තියෙනවා කියලා. මොකද මේ කල්ප විනාශයක් කියන්නේ? කල්ප විනාශයක් කියන්නේ ආයිමත් කල්ප විනාශයක් ඇති වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණාට පස්සේ මේ භද්‍ර කල්පේ විනාශ වෙලා එනවා. ඒතකොට කල්ප විනාශයක් බවට ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා මේරු පර්වතය කියලා පර්වතයක් තියෙනවා කියලා. මේ මහා මේරු පර්වතයේ විෂය වෙන්නේ බුදුරජාණන් වහන්සේට විතරයි. ඒක අපිට විෂය වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහා මේරු පර්වතය මහ පොළවෙන් යටට යොදුන් 84,000ක් යටයි කියලා. යොදුන් 84,000ක් මහ පොළවෙන් උඩට යොදුන් 84,000ක් උඩයි කියලා කියනවා. නමුත් මේ මහා මේරුව අපිට අරමුණු වෙන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේට විෂය වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා අවුරුදු 100ක් අවුරුදු 1000ක් වැස්ස නැති වෙනවා කියලා. හොඳට තේරුම් ගන්න. මේක සිද්ධ වෙන්නේ අපේ ශාසනේ නෙමෙයි, ඈ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ. මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා අවුරුදු 100ක් 1000ක් වැස්ස නැති වෙනවා කියනවා. වැස්ස නැති වෙනකොට අවුරුදු 100ක් 1000ක් වැස්ස නැති වෙනකොට පරිසර උෂ්ණත්වය නිසා මහා මේරුව පේන්න ගන්නවා කියනවා. අන්න බුදුරජාණන් වහන්සේ කියන තැන. අවුරුදු 100ක් 1000ක් වැස්ස නැති වෙනවා. මේ අවුරුදු 100ක් 1000ක් වැස්ස නැති වෙනකොට පරිසර උෂ්ණත්වය නිසා ඔන්න යොදුන් 84,000ක් උස මහා මේරුව පේන්න ගන්නවා කියනවා. එහෙනම් මොකද්ද මේ වෙන්නේ? මේ මොහොතේ ඔය මහා මේරුව ඔය හිමාලයේ කොහේ හරි හිමෙන් වැහිලායි තියෙන්නේ. ඒ නිසා අපිට විශ්ය වෙන්නේ නැහැ. විශ්ය වෙන්නේ නැහැ. ඒ නිසාම අවුරුදු 100ක් 1000ක් වැස්ස නැති වෙනකොට ඔන්න මහා මේරු පර්වතය පේන්න ගන්නවා. මහා මේරු පර්වතය පේන්න ගත්තත් මහා මේරු පර්වතය දකින්න මේ ලෝකේ මනුස්ස ප්‍රජාවක් ඉන්නවද? මනුස්ස ප්‍රජාවක් නැහැ. මනුස්ස ප්‍රජාවක් නැහැ. අවුරුදු 100ක් 1000ක් වැස්ස නැහැ දැන්. මනුස්ස ප්‍රජාවක් නැහැ. අවුරුදු 100ක් 1000ක් වැස්ස නැහැ. මෙහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරන අවුරුදු 100ක් 1000ක් වහින් නැති වෙනකොට මහා මේරුව පේන්න ගන්නවා. මහා මේරුව පේන්න ගනිද්දි පිංගතුණි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් ආකාශයේ දිහා බලද්දි දෙවෙනි ඉරක් පායලා තියෙනවා කියලා. ඉරවල් දෙකක් දැන් තියෙනවා. දැන් අපිට තියෙන එක ඉරයිනේ. එන්න එදාට බලද්දි ඉරවල් දෙකක් පායලා තියෙනවා. එතකොට මොකද්ද උනේ? අර පාරිසරික උණුසුම විසින්ම දෙවෙනි ඉර නිර්මාණය කරනවා පිංගතුණි. මේ විදියට ඉරවල් හතක් පායනවා කියනවා. ඒ කියන්නේ ගංගා හිඳිලා යනවා, ඇලදොල හිඳිලා යනවා, මහා සාගරයේ පරිපූර්ණ වශයෙන් හිඳිලා යනවා. හිඳිලා ගිහිල්ලා මහා සාගරයේ පරිපූර්ණ වශයෙන් හිඳෙද්දි පොළොව යට තියෙන මහා සාගරයේ යට තියෙන යොදුන් 84,000ක් පේන්න ගන්නවා. දැන් යොදුන් 160,000ක් විශාලයට මහා මේරුව විශාලයි. පින්වතුනි ඉරවල් හයක් පායලා මුළු මහා මේරුව දුන් දානවා, රත් වෙලා ගිනියම් වෙලා. හත්වෙනි ඉර පායද්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දුන්දාර රත් වෙච්ච මහා මේරුව ගිනි අරගෙන මුළු පෘථුවියම ගින්නෙන් විනාශ වෙනවා කියලා. කොයි කල්ප විනාශය කියන්නේ? ඉරවල් හතක් පායනවා. ඉරවල් හතක් පායලා මුළු පෘථුවියම අලු දූවිලි බවට පත් වෙනවා. එහෙම පත් වෙද්දි දැන් ඔබ හිතන්නේ පළවෙනි අධියරේ, ඒ කියන්නේ වැස්ස නැතුව අවුරුදු 100ක් 1000ක් යද්දි මේ ලෝකේ කිසිම මනුස්ස ප්‍රජාවක් නැහැ පිංගතුනි. මනුස්ස පුලුටක් නැහැ. මොකද උනේ? මනුස්සයෝ නිවන් දැක්කද? මනුස්සයෝ සුගතියේ ගිහිල්ලා ඉපදුනාද?
මනුස්සයෝ දිව්‍ය තලවල ඉපදුනාද? නැහැ. මනුස්සයෝ දිව්‍ය තලවල ඉපදෙන්නේ නැහැ. කොහොමද මනුස්සයෝ දිව්‍ය තලවල ඉපදෙන්නේ? ඔබ හිතන්නේ අවුරුදු 100ක් 1000ක් නෙමේ, මේ ලෝකෙට අවුරුදු 5ක් වැස්සේ නැත්තම් මිනිසුන්ට බොන්න වතුර නැහැ, කන්න ආහාර නැහැ. පින්වතුනි, මහා අවකාශකේ ඔබ බලන්න පසුගිය දවස්වල කොච්චර උෂ්ණත්වය වැඩිද කියලා. මිනිස්සුෙකුට මහපාරේ යන්න බෑ, ගෙදරක ඉන්න බෑ. නමුත් අවුරුදු 5ක් වැස්ස නැතුව තියෙද්දි, අවුරුදු 100ක් 1000ක් නෙමේ අවුරුදු 5ක්, පින්වතුනි, මිනිස්ස ප්‍රජාව කුසගින්නෙන් හාමතෙන් මැරෙනවා. ඒ මැරෙන්නේ සාදු සාදු කියලාද? නැහැ. වෛරයෙන්, දේශයෙන්, පලිගැනීමෙන් එක එකා මරා ගන්නවා, එකිනෙකාගේ මිනිමස් කනවා, එක එකාගේ රුධිරය බොනවා. ජලය නැහැ. මේ දේශයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් මැරිලා මිනිස්සයෝ නිරිසත්තු වෙලා, භූතයෝ වෙලා, කෘමීන් වෙලා ඉපදෙනවා. පින්වතුනි, නැතුව මිනිස්සයෝ නිවන් දකින්නේ නැහැ. ඔබ කල්ප විනාශයකදී නිවන් දකින්න බලාපොරොත්තු වෙන්න එපා. සුගතියට යන්න බලාපොරොත්තු වෙන්න එපා. මොකද මිනිස්සයා කන්න නැතුව මැරෙන්නේ, බොන්න නැතුව මැරෙන්නේ, මේ මහා අවකාශකේ පිච්චිලා මැරෙන්නේ. දේශය, වෛරය, පලිගැනීමමයි, මෛත්‍රී සිතක් එදාට ලෝකේ නැහැ. මේ වෛරී සිතෙන් මැරිලා ප්‍රේතය, භූතය, නිරිසතුන්, කෘමීන් වෙලා දැස් පියාගෙන ඔබ දකින්න, දැස් පියාගෙනම අතීත පංච උපාදානස්කන්ධයට හිතියොම කරන්න. ඔබ අතීතයේ මෙවැනි කල්ප විනාශ දසදහස් ගානකට කොටු වෙලා තියෙනවා. මොන දුකක්ද පින්වතුනි? කල්ප විනාශයකදී ඔබේ ආයුෂ තප්පරයයි, තප්පරයයි. ඇයි? මේ ඉපදුනා, මේ පිච්චුනා, මේ මැරුණා. මේ ඉපදුනා, මේ පිච්චුනා, මේ මැරුණා. අර නිරයේ පින්වතුනි, අර මහා ගිනි ජාලාවෙන් ගහන අර මහා ගිනි නිරය වගේ අපි අකුසල් කරලා ගිනි නිරේට වැටුණොත් ගිනි නිරේ ආයුෂ තප්පරයයි. මේ ඉපදෙනවා, මේ පිච්චෙනවා, මේ මැරෙනවා. ආයිමත් ඉපදෙනවා, පිච්චෙනවා, මැරෙනවා. කල්ප ගානක් ගිනි නිරේ දුක් විඳිනවා. එදාට ගිනි නිරේ මනුස්ස ලෝකයට එනවා. එදා නිරේ විඳින දුක මනුස්ස ලෝකයට එනවා. නමුත් මිනිස්සයෝ නේ, මිනිස්සයෝ මැරිලා ප්‍රේතය, භූතයෝ, නිරිසත්තු, තිරිසන්නු වෙලා, කෘමීන් වෙලා ඉපදිලා, එහෙම ඉපදිලා මේ පිච් ඉපදෙනවා, මේ පිච්චෙනවා, මේ මැරෙනවා. දැස් පියාගෙන නුවණින් දකින්න. ඔබ කල්ප විනාශයන් දස දහසකට කොටු වෙච්ච වෙලාවේ පින්වතුනි, අර ඉරවල් එකක, දෙකක, තුනක, හතරක, පහක, හයක, හතක මහා උෂ්ණයට පිච්චිලා මේ ඉපදෙනවා, මේ පිච්චෙනවා. කාට මේ දුක කියන්නද පින්වතුනි? ඔබ හිතන්නේ ඒසා දුක් ගොන්නක් අපි විඳලා තියෙනවා. ඒ නිසා කල්ප විනාශයක් සිද්ධ වෙන වෙලාවේ ඒ දරුවා ප්‍රශ්නයක් ඇටියට යොමු කළේ මේ මිනිස්සෙන්ට මොකද වෙන්නේ කියන කාරණය. මිනිස්සයෝ සුගතියට යන්නේ නැහැ, මිනිස්සයෝ නිවන් දකින්නේ නැහැ. මොකද නිවන් දකින්න සුගතියට යන්න බෑ. කන්න නැතුව, බොන්න නැතුව පිච්චි පිච්චි මැරෙන්නේ. දේශය, වෛරය දරාගෙන මැරිලා ප්‍රේතයෝ, භූතයෝ, කෘමිසතුන්, නිරිසතුන් වෙලා මේ ඉරවල් එකේ, දෙකේ, තුනේ, හතරේ, පහේ, හයේ උෂ්ණත්වයට පිච්චි පිච්චි මැරි 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 මුළු භද්‍ර කල්පයක් අපි කළා වූ අකුසල් පුච්ච පුච්චා, පුච්ච පුච්චා විපාකට එනවා. ඔන්න ඇත්ත, ඔන්න ඇත්ත. බුදුරජාණන් වහන්සේ දේශනා කරන උතුම් ධර්මය. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න, තවත් කල්ප විනාශයක් බලාපොරොත්තුෙන් ඉන්න එපා. ඒක මහා දුක් ගොඩක්, ඒක මහා දුක් ගොඩක්. දැන් අනාගතයේ කල්ප විනාශයක් එන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ. නමුත් අනාගතයේ මුර්ග සංඥාවක් එනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබත් මමත් මුර්ග සංඥා ලක්ෂ ගානකට කොටු වෙලා තියෙනවා කියලා. මොකද්ද මේ මුර්ග සංඥාව කියන්නේ? මිනිස්සයා මුර්ගයෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම ගිහිල්ලා, මෙහෙම ගිහිල්ලා මිනිස්සයාගේ පරමායුෂ අවුරුදු 10ක් වෙනවා. පරමායුෂ අවුරුදු 10යි. තව කොච්චර කල් යයිද? මං ඔබෙන් ඇහුවොත් මිනිස්සයාට අද පරමායුෂ 65ක් විතර තියෙනවා. මේ අවුරුදු 65
පරමාශ අවුරුදු 10ට බහින්න තව කොච්චර කල් යයිද කියලා ඔබ හෘද සාක්ෂියට තට්ටු කරලා උත්තරයක් ගන්න. උත්තරයක් ගන්න. පරමාශ අවුරුදු 10ට බහින්න තව කොච්චර කල් යයිද? බුදුරජාණන් වහන්සේගේ කාලේ පරමාශ අවුරුදු 120යි. අද වෙනකොට ඒක 65කට 60කට බැහැලා. ඒ කියන්නේ අවුරුදු 2600ක් තුල ආයුෂ හරි අඩකින් අඩු වෙලා තියෙනවා. හරි අඩකින් අඩු වෙලා. නමුත් ඔබ බලන්න ගෙවි ගිය අවුරුදු 2600 සබහව ධර්මයේ තුල ලෝකය ගෙවිච්ච 2600ක්. නමුත් අදින් පස්සේ බිහි වෙන ලෝකය කියන්නේ මොකද්ද? රසකාරක වසවිස මේ බෝම්බ අර මහා විකෘතියෙන් පිරිච්ච ලෝකයක්. එනිසා අර ස්වභාවික ලෝකය අවුරුදු 2600න් අඩක් ආයුෂ අඩු වුණා නම් අදින් පස්සේ බිහි වෙන මේ විකෘති ලෝකය තුල ඉතුරු අවුරුදු 50 අඩු වෙන්න තව අවුරුදු 1000ක් යන්නේ නැහැ පිංගතුනේ. තව අවුරුදු 1000ක් යන්නේ නැහැ. අවුරුදු 500ක් යන්නත් පුළුවන්. මිනිස්යාගේ පරමායුෂ 10 වෙනවා. එදාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගැහැණු දරුවෙක් අවුරුදු 4 කසාද බඳිනවා. අවුරුදු 4 බඳිනවා. අවුරුදු 5 ළමයි හම්බ වෙලා අවුරුදු 7-8 වෙනකොට මැරිලා ඉවරයි. පිංගතුණී අනාගතේ එනවා එමනි දවසක් අවුරුදු 4-5 වෙනකොට කසාද බැන්දා, දරුව හම්බුණා, 8-9 වෙනකොට මැරෙනවා. අද බලන්න සමාජයේදී හැ අද වේගෙන් ආයුෂ පිරිහෙනවා. අද ගෑනු දරුවෙක් වැඩිවියටපත් වෙන වයස උඟක් අඩු වෙලා අවුරුදු 8 දරුව ගෑනුද වැඩිවියටපත් වෙනවා. අවුරුදු 7-9 දරුව වැඩිවියටපත් වෙනවා. මේ තියෙන ආහාර රටාවත් එක්ක වැරදි ආහාරයන් එක්ක හෝමෝනයන්ගේ ක්‍රියාකාරීත්වයේ වැඩිවීම නිසා අවුරුදු 7-8 දරුව වැඩිවියටපත් වෙලා අවුරුදු 7-8 දරුවෙක් වැඩිවියටපත් වුණා කියන්නේ ඒ දරුවා දරුගැබක් දරන්න සුදුසුයි. දරුගැබක් දරන්න සුදුසුයි. නමුත් සමාජයේ තෙන්ට යන්නේ නැහැ. ඇයි? සමාජය තුල සීලය තාම තියෙනවා. සමාජය තුල සීලය තාම තියෙනවා. වැඩිවියටපත් වුණත් අවුරුදු 7 ඒ දරුවා දරුගැබක් කරා යන සමාජයක නෙමෙයි අපි තාම ඉන්නේ. සමාජය තුල සීලය ශක්තිමත්. නමුත් තිරිසන් ලෝකේ සීලයක් නැහැ. තිරිසන් ලෝකේ සතෙක් පළවෙනි අවුරුද්දේ වැඩිවියටපත් වුණා නම් ඒ මොහොතේ මේ සතා ගැබ් ගන්නවා. නමුත් අනාගතේ දවසින් දවස මේ සීලය දුර්වල වෙනවා. සූල් සීලය මැරිලා යනවා. එදාට පින්වතුනි සමාජයේ අවුරුදු 5 දරුවා කසාද බැඳලා ළමයි ලෝකෙට බිහි කරනවා. අන්න මුර්ග සංඥාව. අවුරුදු 10යි පරමාවිෂ ක්‍රමානුකූලව මිනිස්සයාස් උසෙන් කොට වෙනවා. අවුරුදු අඩි දෙකහමාරි තැනට අපි ක්‍රමානුකූලව කොට වෙනවා. කොට වෙලා පරමාවිෂ 10ට බැහැන තැනදී මිනිස්සයා මුර්ග සංඥාවක් බවට පත් වෙනවා. මිනිස්සයා මුර්ගයෙක් වෙනවා. නපුරු බල්ලෝ දෙන්නෙක් මුණ ගැහුණාම කාගෙන මරාගෙන ලේ හලාගෙන නපුරු ස්ත්‍රිසන් සත්තු දෙන්නෙක් මුණ ගැහුණාම මරා ගන්න හැටි ඔබ දැකලා තියෙනවද? ඒ වගේ මිනිස්සයා මරා ගන්නවා මුර්ග සංඥාව. මිනිස්සයා එකිනෙකා මරා ගන්නවා. නැවත මිනිස්සයා මිනිමස් කන යුගයක් උදා වෙනවා. මිනිස්සයාගේ ලේ බොන යුගයක් උදා වෙනවා. එදාට තමන්ගේ නෝනට දරුවා හම්බ වෙනකම් මහත්තයා බලන් ඉන්නවා. නලවන්න නෙමේ, දරුවා මරාගෙන කන්න. පිංගතුණි එවැනි මුර්ග සංඥා ලෝකයක් අනාගතේ එනවා. වැඩි දවසක් නෑ, අවුරුදු 1000ක් වැඩිම උනොත් තියෙයි. පිංගතුණි මේ මුර්ග සංඥා කෝච්චිය මේ මොහොතේ ගමන් අරඹලයි තියෙන්නේ. මුර්ග සංඥාව කරා යන මුර්ග සංඥා කෝච්චිය ගමන් අරඹලා. පරිස්සමෙන් නගින්න එපා ඔබ ඔය මුර්ග සංඥා කෝච්චියට. මේ මොහොතේ මන්දගාමීව මුර්ග සංඥා කෝච්චිය ඉදිරියට යනවා. ඔබ පිංගතුණී සිල්පද දුර්වල කරගත්තොත්, අකුසල් වැඩිවොත්, අම්මා තාත්තලට අකීකරු වුණොත්, වැරදි කාම සේවනයන්ට ගියොත්, ඔය ෆෝන් පාවිච්චි කරලා අනවශ්‍ය කාමච්ඡන්දයන් වඩා ගත්තොත්, සිල්පද බින්දොත්, අම්මා තාත්තලට අකීකරු වෙලා වැරදි දේවල්ට යොමු කළොත්, ඔබත් මුර්ග සංඥා කෝච්චියට නැග්ග කෙනෙක් වෙනවා. හොඳට තේරුම් ගන්න. ඔබත් මුර්ග සංඥා කෝච්චියට නැග්ගා වෙනවා. මේ මොහොතේ මන්දගාමීවයි යන්නේ මුර්ග සංඥා කෝච්චිය. පින්වතුනි මේ කෝච්චිය වේගය වැඩි වුණාට පස්සේ ඔබට කවදාක්වත් මේ කෝච්චියෙන් බහින්න හම්බ වෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. මේ කෝච්චියෙන් බහින්න හම්බ වෙන්නේ නැහැ.
මේක අධිවේගී භාවයට පත්වෙලා තව අවුරුදු 500ක් 600ක් යනකම් ඔබට මේ කෝච්චියෙන් බහින්න නම් වෙන්නේ නැහැ, අකුසලෙන් බහින්න වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ මුර්ග සංඥා ලෝකේ ඉපදුනත් එදාට ඔබ මිනිමස් කන මිනිලේ බොන කෙනෙක් බවට පත්වෙනවා, කෙනෙක් බවට පත්වෙනවා. ඒ නිසා පින්වතුනි, මෙවැනි විසකුරු මෙවැනි විනාශකාරී ලෝකෙකයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා ඒ දරුවා මගෙන් ප්‍රශ්නයක් හැටියට යොමු කළේ, මේ කල්ප විනාශයක් සිද්ධ වෙන වෙලාවේ මනුස්ස ප්‍රජාවට මොකක්ද වෙන්නේ කියලා. පින්වතුනි, මනුස්ස ප්‍රජාවට මුකුත් වෙන්නේ නැහැ. මනුස්ස ප්‍රජාව කන්න නැතුව බොන්න නැතුව මේ අවකාශකේ පිච්චි පිච්චි එකිනෙකා මරාගෙන, එකිනෙකාගේ ලේ බොමින්, එකිනෙකාගේ මස් කමින් මැරිලා අර මහා ඉඩෝරේට ඉරවල් හතේ උෂ්ණත්වයට පිච්චි පිච්චි මැරෙන ප්‍රේතේ, භූතේ, නිරිසතේ, කෘමි සතේ බවට පත් වෙලා පින්වතුනි අර මහා දුක් ගින්නේ අවුරුදු 1000 ගණක් දුක් විඳිනවා. ඒක තමයි වෙන්නේ පුතේ.